ශාලිනී තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රය තුල වාර්තා පිට වාර්තා තමමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය විසින් වසර 20කට වඩා පෙරනි වාර්තාවක් බෙදහෙලන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී දක්ෂතම සහ ජනප්‍රිය නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි. මේ දවස්වල අපිට ඇව බොහෝ දුරට දැක බලා ගන්නට ඉඩකඩ තියෙන්නේ කියා දෙන්න ආදරේ තරන් ටෙලිනාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලිනාට්‍ය තුළින්. ඉතින් මේ ටෙලිනාට්‍ය දෙකටම මේ විද්දී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ඇ විසින් රංගනයේ දායක වූ ගිරිදේවි, අග්නිපියාපත් සහ අඩෝ කියන ටෙලි නිර්මාණයන් ශාලිනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටතම නිර්මාණයන් අතරින් කිහිපයක්. ඒ වගේම තමයි මෑතකදී හිරුනාලිකාවේ විකාශය වූ සිහිනගෙනෙන කුමාරිය ටෙලිනාට්‍යයේ සස්සර්ණිගේ චරිතය කළේ ශලිනී. නමුත් ඇය මේ වෙද්දී චරිතයෙන් අයින් වෙලා කොහොමින් කොහොම හරි ඉතාමත් කාර්යබහුළු ජීවිතයක් ගත කරන ශලිනී මාසකට ටෙලිනාට්‍ය දෙක තුනක රංගන කටයුතුවල නිරත වෙනවා. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ වේලාවකට පාලනය කරගන්නට අපහසු වුණත් ඒ සියලු නිර්මාණයන් වලට තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙන්න ඇය අමතක කරන්නේ නැහැ කියලයි. ඉතින් පසුගිය දිනයකදී ඇය එක් වූ එක්තරා YouTube මාධ්‍ය සාකච්ඡාවකදී ලංකාම කතා වෙන ඇගේ සහ සචින් ලියනගේ අතර ඇති සම්බන්ධය පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙන්න මේ විදියට. ඇත්තටම ගොඩක් දෙනෙක් කියනවා මම මල්ලි කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියලා. එයා ඇත්තටම මට වැඩිය අවුරුදු 6ක් බාලයි. මට ඉන්නේ නංගි අයියයි විතරයි. ඉස්සර ඉඳන්ම මට මල්ලි කෙනෙක් ඉන්නව නම් මම කැමතියි. දැන් මට එහෙම කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දෙන්න අතර ආදර සම්බන්ධයක් නැහැ. එයා ඇත්තටම මාත් එක්ක හරිම ක්ලෝස්. සචින් කියන්නේ මට කාලිකේ ශේෂ්ත්‍රයේ හම්බ වෙච්ච හොඳ යාළුවෙක්. ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන බැනුමක් අහන් ඉන්නවා. ගුටිත් කන වෙලාවකට මගෙන් සෙට් එකේ වැඩ කරද්දී හැම දෙයක් ගැනම හරි උනන්දුවෙන් අහනවා. එයාට උනන්දුව තිබුණට ෆෝකස් අවුට් යනවා. මම සාමාන්‍ය රූගත කිරීමක් කරනකොට ඕනම රංගන ශිල්පියෙක් එක්ක ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. මම සචින් එක්කත් ඒ වගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරා. ඒකට නොහෙදපු විදියට ලයික් කමෙන්ට් ආවා. ඊට පස්සේ තමයි අපි දිගින් දිගටම ඒ වගේ ෆොටෝස් දාන්න පටන් ගත්තේ. මොළදිනම් ගොඩක් අය එක එක ඒවා කිව්වා. අතීත දේවල් මතක් කරලා ගොඩක් අය බැන්නා. නමුත් පස්සේ කාලෙක එයාලම අපිව කපල එකක් කළා. ඇත්තටම ආදරයට බයස් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට මෙයත් එක්ක බැහැ. එහෙම වුණොත් හිනා වෙලා මැරෙන්න තමයි වෙන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.